අපි පළතුරු පැලයක් බෝ කරගන්නවා බෝ කර ගැනීමේදී විවිධ ක්‍රම තියෙනවා බීජ මගින් බෝ කරගන්නවා බද්ධ කිරීමෙන් බෝ කරගන්නවා එහෙම නැත්නම් ලේයර් කිරීමෙන් ඒ වාගේ මේ කාර්යයන් වලින් බෝ කරගන්න පැලයක් අපි හිතමු මේ සාමාන්‍යයෙන් අපිට ඉක්මනින් පැලයක් හදා ගන්න ඕනේ කියලා පැලයක් හදා ගැනීමේදී අපිට වඩාත්ම සාර්ථකම ක්‍රමය තමයි ලේයර් ක්‍රමය ඒ ක්‍රමය සඳහා අපි සාමාන්‍යයෙන් ඒ ගහේ හොඳ අස්වැන්නක් තියෙන්න ඕනේ එතකොට සාර්ථක අසනක් තියෙන්න ඕනේ වර්ෂය පුරාම අසන දෙන්න ඕනේ ඒ වගේ අසනක් දෙන ශාකයක් තෝරා ගන්න ඕනේ තෝරාගෙන ඒකේ අපි තෝරා ගන්න ඕනේ ලේයර් කිරීමට සුදුසු අත්තක් ලේයර් කිරීම සුදුසු අත්තක් කියන්නේ හොඳකින් වර්ධනය වෙච්ච අත්තක් විය යුතුයි ඒකේ සාමාන්‍යයෙන් මේට පෙර කන්නේ පළදාව ලැබිලා තියෙන්න ඕනේ ඒ වගේ අත්තක් තෝරාගෙන ඊට පස්සේ මුලින්ම කරන්නේ අත්ත පහලින් කැපුමක් යොදනවා පහලින් කැපුමක් යොදනවා කැපුම යදුවන් පස්සේ අපේ කැපුම සම්බන්ධය වළක්වා ගන්න කුඩා ගල් කැබැල්ලක් තියෙනවා. මොකද අපිට සම්බන්ධතාවය ඇති වුණොත් වෙන්නේ ඒක බද්ධ වීමක් වාගේ වෙනවා. ඒම නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ මෙතනින් මුල් පද්ධතිය ලබා ගන්න. ඒක නිසා අපි බද්ධ මේ සම්බන්ධ වීම වළක්වා ගන්න කුඩා ගල් කැබැල්ලක් තබනවා. ඊට පස්සේ අපි කරන්නේ පොල්තින් එක විනිවිද පෙනෙන පොල්තින් එක තෝරා ගන්න ඕනේ. විනිවිද පෙනෙන පොල්තින් එක තෝරාගන්නේයි අපිට මේ ශාකයේ මුල් ඇද්දානම් මුල් ඇදුවෙන් පස්සේ අපිට විනිවිද පොල්තින් එකෙන් මුල මණ්ඩලේ පේනවා. එතකොට අපි දන්නවා මේ ශාකයේ මුල් ඇදලා කියලා. ඊට පස්සේ තමයි අපි කපා ඉවත් කරගන්නේ. එනිසා අපි විනිවිද පෙනෙන පොල්තින් එකකට කොහොබත් තෙත් කර ගොඩක් තෙත් කරන්න සාමාන්‍ය තෙත් කර පොල් මේ කොහොබත් සල්පයක් අරගෙන ඒ සල්පේ කැපුම යදන ලද කැපුම් මුණත අවුවෙනසේ කොහොබත් තබා පොල්තින් එකෙන් වෙලා ගන්නවා පොල්තින් එකෙන් වෙලාගෙන ඊට පස්සේ පොල්තින් එක තදවීම සඳහා අපි කම්බි පොටක් භාවිතා කරලා එය තවත් ජලයේ ඇතුළට නොයනසේ වෙලා ගන්න ඕන ඊට පස්සේ මේක අපිට දවස් 21කින් බලන්න පුළුවන් දවස් 21කට පස්සේ මේකේ මූල පද්ධතිය ඇදලා තියෙන්න ඕනේ. ඒ ඇදලා තිබ්බොත් ඒක ඇත්තම සාර්ථක මේ ලේයර් එකක් කියලා අපිට පිළිගන්න පුළුවන්. රන් බිමට අරුණැන්න ගවේෂණාත්මක කෘෂිකාර්මික වැඩසටහන